සැප්තැම්බර් මාසේ 27 වෙනිදා මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට අභියෝගයක් කළා. මැතිතුමනි, අද සිට ජනාධිපතිවරණයට තියෙන හරියටම දින 50යි. මේ දින 50 තුල මම ඔබතුමාට දින 10ට එක බැගි ගොම් කතා පහක් කියන්න ඉඩ දෙනවා. ඔබතුමා ඊට වඩා ගොම් කතා කිව්වොත් ඔබතුමා මේ මැතිවරණ ව්‍යාපාරයෙන් සමු ගන්න ඕනේ. මොකද ඔබතුමා උපු කරලා පෙන්නනවා ඔබතුමා ජනාධිපති වර්ණයට ඉදිරිපත් වීමට සුදුස්සෙක් නෙවෙයි කියලා. අනේ දින 50ක් නෙවෙයි, දින 13ක් ගත වෙනකොට පහම කියලා ඉවරයි. දින 50කට ගොන් කතා පහක් කියන්න ඉඩ දෙනවා කියන්නේ දින 10කට එක ගොන් කතාවක් කියන්න පුළුවන්. හැබැයි පළවෙනි දින 13 ගත වෙනකොටම සියලුම ගොන් කතා ටික කියලා ඉවරයි. අපි ඒක සීපත් කරමු. ඔක්තෝබර් 2 වෙනිදා මම ජනාධිපති ධූරයට හිමි වැටු දීවනා කිසිවක් ලබා නොගෙන සේවය කරනවා කිව්වා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජීවිතේට රස්සාවක් කරලා නැහැ, ජීවිතේට වෘත්තියක් කරලා නැහැ, ජීවිතේට ව්‍යාපාරයක් කරලා නැහැ. ඒතර මම බැලුවා පරම්පරාවෙන් ආපු ධනයක් තියෙන කෙනා තාත්තගේ தත්ත්වය මොකද්ද කියලා. තාත්තත් ජීවිතේට රස්සාවක් කරලා නැහැ, ජීවිතේට වෘත්තියක් කරලා නැහැ, ජීවිතේට ව්‍යාපාරයක් කරලා නැහැ. එහෙමනම් එතුමා වැටුප් නොගෙන ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ටෙන්ඩර් මගඩි කරලා රාජ්‍ය දේපල කුණුකොල්ලෙට විකුණලා හම්බ කරන දූෂණයෙන් හම්බ කරන කොමිස් වලින් ජීවත් වෙනවා කියන එකයි. ඒදයි තමයි පළවෙනි ගොම් කතාව. ඔක්තෝබර් 4 වෙනිදා පක්ෂ මූලස්ථානයේදී තමන් කතා කරන්නේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් කිව්ව සුප්‍රකට කතාව. බුදුරජාණන් වහන්සේවත් සිය මුඛයට ශ්‍රී මුඛය කියලා නැහැ. බෞද්ධයන් බුදුරජාණන් වහන්සේගේ මුඛයට ශ්‍රී මුඛය කියලා ප්‍රකාශ කරන්නේ 84,000ක් ධර්මස්කන්ධය ඒ මුඛයෙන් ප්‍රකාශයට පත්වුණු නිසා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මුඛය ශ්‍රී මුඛය වෙන්නේ ගොම් කතා, විහිළු කතා, රස කතා 84,000ක් ප්‍රකාශ කළ නිසාද කියලා අපිට එතුමාගේ ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔක්තෝබර් 4 වෙනිදා පක්ෂ මූල ස්ථානයේ දේතුම අපිට කියනවා තමාවටේ සිටින ජනතාව වැඩි වෙන තරමට තමන්ට වැඩි වැඩියෙන් ඔක්සිජන් ලැබෙනවා කියලා. නමුත් අපි 6 පන්තියේ විද්‍යාවට ඉගෙන ගත්තා අපි ඔක්සිජන් ආස්වාසය කරලා ප්‍රස්වාස කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. තව ටිකක් මේක සරලව කිව්වොත් අපි හුස්ම ගන්න ඔක්සිජන් පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් යම් තැනක සෙනඟ වැඩි වෙන්න එතන තියෙන ඔක්සිජන්ද කාබන් ඩයොක්සයිඩ්? කාබන් ඩයොක්සයිඩ්. එහෙමනම් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙන්න සීන මවන සජිත් ප්‍රේමදාස මැතිතුමා 6 පන්තියේ විද්‍යාවට උගන්වන දේවත් දන්නේ නැහැ. රවි කරුණානායක මැතිතුමා නම් කිව්වේ සාමාන්‍ය පෙළ සමත් නැහැ කියලා. මේ පේන විදිහට නම් එතුමා සාමාන්‍ය පෙළ කෙසේ වෙතත් 6 පන්තිය සමත් නැහැ කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. ඔක්තෝබර් 6 වෙනිදා පොළොන්නරුවේ ගොවි සම්මේලනයක් අමතමින් ගොවියන්ට සහන මල්ලක් ප්‍රකාශ කරගෙන යනවා. මේ සජිත් ප්‍රේමදාස කියලා සහන වට්ටෝරුවක් කියලා. ඊට පස්සේ අහනවා දැන් තමුන්නාසලා කල්පනා කරાવી මෙතරම් සහන ලබා දෙන්න මට සල්ලි කොහෙන්ද කියලා. ඊට පස්සේ ධම්මපදයේ ගාතාවක් එම් කියලා එතුමා කියනවා මිත්‍ර වරුණී මේ සජිත් ප්‍රේමදාස වැටු දීවනා කිසිවක් ගන්නෙ නෑ. ඒ සියල්ල භාණ්ඩාගාරයට හරවලා යවලා ඒ මුදල් වලින් තමුන්නාසලාගේ සහන ලබා දෙනවා. මම හොයලා බැලුවා ජනාධිපතිතුමාට මාසිකව කීයක් වැටුප්සා දීමනා ලැබෙනවද කියලා. අනේ රුපියල් 97,000. එතකොට අපි ලක්ෂයක් කියමු. එන අවුරුද්දටම ලක්ෂ 12යි. රුපියල් ලක්ෂ 12ක් භාණ්ඩාගාරයට යවලා ලක්ෂ 12,000ක සහන ලබා දෙන්නේ කොහොමද? මේකෙන් පේන්නේ ඇත්තෙම 4 පන්තියේ ගණන් සමත් වෙච්ච දරුවෙකුට තේරෙනවා 12 වැඩි කිරීම ලක්ෂයේ ලක්ෂ 12යි. අර පොරොන්දු වෙන සාහන වලට ලක්ෂ 12,000ක් යනවා කියන. දැන් මොන්න සාමාන්‍ය පෙළ කෙසේ වෙතත් 6 පන්තියේ කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මැතිතුමා 4 පන්තියත් සමත්ද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. ගාලුමෝදරදී මම ජනාධිපති වුණාම සරත් ෆොන්සේකා මැතිතුමා ආරක්ෂක අමාත්‍යතුමියට පත් කරනවා කියලා කිව්වා. 2003 ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ආවගන්තිය විග්‍රහ කරමින්. ඒ තීන්දුවේ කියනවා ආරක්ෂක අමාත්‍යංශය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා දැරිය යුතුමයි කියලා. 19 වෙනි සංශෝධනයේ මේ වගන්තිය වෙනස් නොවුණු නිසා 4A වගන්තිය වෙනස් නොවුණු නිසා ඒ නඩු තීන්දුව ඒ ආකාරයෙන්ම අදටත් වළංගුයි.
මම කෝකටත් කියලා මේ නඩු තීන්දුව ලබා දුන්නු හිටපු අගවිනිසුරු සරත් දෙන්සිල්ල මැතිතුමාට කතා කරලා ඇහුවා මේ නඩු තීන්දුව අදටත් වළංගුද කියලා. එතුමා යලිත් වතාවත් අහුරු කළා. ඔව්. 19 වෙනි සංශෝධනයේ මේ වගන්ති වෙනස් නොවුණු නිසා මපේ නඩු තීන්දුව අදටත් වළංගුයි. නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා කතරම් අකමැති වුණත් එතුමාට ආරක්ෂක ඇමති ධූරේ දරන්න සිද්ධ වෙනවා. අනේ අර අහිංසක පොන්සේක මහත්තයාට පොඩි කැරට්ටලයක් දුන්නට ඒක පොන්සේක මහත්තයාට බාර දෙන්න විවස්ථාවෙන් ඉඩක් නැත්තේ. දැන් ඔන්න ගොම් කතා පහ ඉවරයි. හැබැයි ඊට පස්සෙත් ගොම් කතා කියන එක නතර කරේ නැහැ. මම ඔබතුමාට මතක් කරන්න ඊට පස්සේ කිව්ව ගොම් කතා ටිකක් 2019 ඔක්තෝබර් 10 වෙනිදා සජිත්ගේ තේජසි ජනාධිපති අපේක්ෂකත්වයෙන් ලබා ගත්ත කියනෝ 2019 10/12 වෙනිදා මම රාත්‍රියට වෙස්වලාගෙන ඇවිත් ජනතාව සතුටින් ඉන්නවද කියලා සොයා බලනවා කිව්වා. 2019 ඔක්තෝබර් 13 වෙනිදා දියතලාවේ මීදුම වැහිලා ඇති වුණු අන්ධකාරය නැති කරන ආලෝකයේ බවට මම පත් වෙනවා කිව්වා. ඔක්තෝබර් 14 මූණු දැක්කම මට වැඩි වැඩි උක්තිද ලැබෙනවා කිව්වා. ඔක්තෝබර් 15 ජනාධිපති කාර්යාලයේ බුත්තමක් ඔබලා වත්තේ මිඩ්වයිෆ් වැඩට ආවද කියලා දැනගන්නවා කිව්වා. ඔක්තෝබර් 15 මගේ තරුණකම තුලින් කර්මාන්ත වලින් පිරුණු සද්දන්ත ශ්‍රී ලංකාවක් ගොඩනගෙනවා කියලා. ඒ වගේම මම මේම අභියෝගයක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට කරේ. එතුමා ගොම් කතා ගන්නවා කේවෙන විටත් කියලා තිබ්බ නිසා. අපි මේ කතා මොනවද කියලා දැන් එකින් එක බලමු. 2019 6/20 වැඩ කර නැත්තෝ නම් S2 ගිලිලා කම්බුල වල ගහලා තියෙන්න ඕන. තමනාසලට කියලා ඇති මම බොරැල්ලි මම පාසල් යන කාලේ බොරැල්ලි සුපර් මාකට් එක ගාව හිටිය ගංජා ගුණිය කියලා කියනවා. අපි පාසලේ අපි රුපියල් 2ක් ඉල්ලනවා ගංජා සුට්ටුවක් බොන්න. දැන් මේතුමා මේ ජනාධිපති කමට සුසුකම කියලා කියන්නේ S2 ගිලීමයි කම්බුල වල ගැසීමයිනේ. හැබැයි ගංජා ගුණියේගේ S2 ගිල්ලා තියෙන විදිය වලෝ සජිත්ගේ මොන S2 ගිල්ලද කියලා හිතෙන. ගංජා ගුණියේගේ කම්බුල වල ගැහිලා තියෙන විදිය දැක්කම සජිත් ප්‍රේමදාසේ මොන කම්බුල වල ගැහිලාද කියලා හිතෙන. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නිර්ණායක අනුව නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට වඩා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට බොරැල්ල හන්දි ගංජා ගුණී සුසුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේ එතුමා කියනවා 2019 අගෝස්තු 8 වෙනිදා ජාත්‍යන්තර සමුළුවක් පවත්වලා ජනතාවට කණ්ඩායම් දින්න දෙනවා කියලා. 2019 8/12 වෙනිදා කියනවා ජනතාව වෙනුවෙන් මම මැරෙන්න ලෑස්තියි කියලා. 2019 8/23 කියනවා මම මැරෙන්නේ පොදු ජනතාවත් සමග අත්වැල් බැඳගෙනයි කියලා. අහිංසක අපි. එයාට මැරෙන්න ඕනේ. එයා මැරණේක කෝච්චියට බෙල්ල තියලා හරි වහව බීලා හරි ඔළුවට වෙඩි තියන්නේ. එයා මැරණේක අපේ කිසි විරෝධයක් නැහැ. හැබැයි ඉතින් මේ අපෙත් එක්ක අත්වැල් බැඳගෙන සාරාන් වගේ මරාගෙන මැරෙන්න හදන එකට නම් ඇත්තෙන්ම මම හිතන්නේ අපි පොලිසියට පැමිණිලි කරන්න ඕනේ. අපේ දරුවෝ අනාරක්ෂිතයි. මොකද කොයි මොහොතේ හරි සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපිත් එක්ක අත්වැල් බැඳගෙන මැරෙන්න දිනු බෝම්බයක් බැඳගෙන ඇවිල්ලා අපේ අත් අල්ලගත්ත ඩෝංගල පුපුරගත්තා. ඒ නිසා අපේ දරුවෝ පාසල් යන අතරේ දරුවන්ගේ අත් අල්ලන් මේ මිනිස්සයා පුපුර ගන්න උනත් ඉඩ තියෙනවා. ඒ නිසා වහම මව අත් අඩංගුට අරගෙන අනිකුත් අයගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න කියලා අපිට පොලිසියෙන් ඉල්ලා සිටින්න සිද්ධ වෙනවා. ඒ වගේම 2019 සැප්තැම්බර් 2 වෙනිදා කියනවා උදේ 4 සිට රෑ 12 දක්වා දවසට පැය 20ක් අවදීන් ඉඳලා වැඩ කරනවා කියලා. හැබැයි විද්‍යා සෞඛ්‍යයේ වෛද්‍ය විද්‍යාව කියන්නේ වැඩිහිටියෙක් දවසට අවම වශයෙන් පැය 7ක් නිදා ගන්න ඕනි. පැය 6ට වඩා අකණ්ඩව නිදිමරන පුද්ගලයෙක් මානසික රෝගියෙක් බවට පත් වෙනවා කියලා. එහෙනම් දැන්ට පැය 4 බැගින් නිදා ගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මානසික තත්ත්වය කොහොමද කියලා මනෝවෛද්‍යවරයෙක්ලව පරීක්ෂා කරොත් මෙවිනි කතා කියන්නේ ඇයි කියන එකත් අපිට තේරුම් ගන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මැතිතුමනි අවම වශයෙන් පැය 6ක් නිදාගත්තොත් ඔබේ මුවින් මෙවිනි කතා පිටවීම නතර කරගන්න පුළුවන්. ඒ වගේම මේතුමා සැප්තැම්බර් 2 වෙනිදා කියනවා මම එක දුරකථන ඇමතුමෙක් දක්ෂ සේවකයෙක් ඉංජිනේරුවෙක් බවට පත් කළා කියලා. සැප්තැම්බර් 5 වෙනිදා කියනවා මම ජනාධිපති මන්දිරයට යන්නේ නැතුව මහා මග සිට ජනතාවට සේවය කරනවා කියලා. පේමන්ට් එකේ තමයි ජනාධිපති කාර්යාලය තුල තියාගන්නේ. ඊළඟට සැප්තැම්බර් 13 වෙනිදා කියනවා බුදුරජාණන් වහන්සේ නාලාගිරිය යථා දමණය කළේ ගාථාව කිය. අපි හැමෝම දන්නවා මෙත්තම් උසේක විදිනා ජිතවා මුනිndo තන්තේසා බෞතුතේ ජය මංගලානි. මොකද්ද කියලන්නේ? බුදුරජාණන් වහන්සේ මෛත්‍රී ගුණයෙන් නාලාගිරිය යථා දමණය කළා. හැබැයි මෙයා කියනවා ගාථාව කිය. ඒතොර මේ කතා සියල්ල ගත්තම
දැන් ගොන් කතා 19යි. හැබැයි මෙතුමා නිදි මරණ තාක් ගොන් කතා කියන එකත් නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරියට තවත් ගොන් කතා කියාවි. ඒ නිසා අපි ඉදිරියේදී සජිත්ගේ රස කතා නම් මේ කතා ටික සියල්ල එකතු කරලා පොතක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමා මේ රටේ නායකයා වීමට නුසුදුසුයි කියන එක මේ අභියෝගය අපි දුන්නේ 5යි 5කට වඩා නොකිය ඉන්න කියලා දැන් ගොන් කතා 19ක් කියලා තියෙනවා. ඒ නිසා ඔබතුමා රටේ නායකත්වයේ බාර ගැනීම සුසු නැහැ. නම්බු පිටින් ජනාධිපති වරණය ඉවත් වෙන්න කියලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමගෙන් ඉල්ලා සිටිනවා.